නුවරඑළිය බලායන වෑන් රියර් ඡායාගේ නිවස ඉදිරිපිට නතර වූයේ මහා පාන්දරේ. ඡායාට පෙරදා රැය පුරාම නිින්ද ගියේ නැත. ඇය ඕනෑටත් වඩා පාන්දර සිටම ඇඳගෙන බලා වුණාය. වාහනේ ආපසු ඡායා පහත්ති අම්මාටත් ලතාක්කටත් වැඳාය. තීනේගේ මුහුණේ කාලයකට පසු සැහැල්ලු බවක් රැඳී ඇතයි පද්මාත් සිතුනි. මේ මුහුණ එහෙම බලන්නට ඇය ආශා කළාය. ආ මේකත් අරගෙන යන්න කිල්ලි මට රැය දෙන්න අමතකුණා. ලතා එතෙක් විලාත් අත තබාගෙන උන් කහපෑගත් ස්වීටරයක් ඡායා අත තැබුවාය. අනේ හරි ලස්සනයි. ඔය රට ඉන්න අක්කා ගෙනත් දුන්නේ. අක්කේ එහෙනම් මේ දවස් දෙක තුනේ අපේ ගෙදර නිදා ගන්න හොඳේ. ඡායාට අම්මා ගැන දුක සිදුනේ. ඇයි ජීවිතේ විඳි සතුරක් නැත. අම්මව දමා මේ ගමන යන්නට ඇයට ලෝභය. අනේ පුතේ පරිස්සමෙන්. නිලංකාර පද්මා කීවේ තෙත දැසිනේ. අම්මා බය වෙන්න එපා. මං ඡායාව බලා ගන්නම්. ඒදී තමාටත් වඩා හොඳින් ඇය බලා ගන්නට කෙනෙකු ඉන්නවායයි කියන්නට නිලංකාර සිතුනි. "යන්නම් අම්මේ." ඡායා ගමන් මල්ල අතින්ගෙන වාහනේට නැග්ගාය. වාහනේ තුලෝයේ 7-8 දෙනෙක් පමණි. "මෙන්න අක්කේ ඡායා." වාහනේ පන ගන්නවද්දී නිලංකා කීවාය. "අපේ නංගිගේ වැඩේම ඔයා ගැන කියන එක. මధుරගේ ෆිල්ම් එකක් ගන්න බෑ කියවිල්ල." ඡායාට ලැජ්ජා සිතුනි. "මේ අපේ අක්කගේ පන. මේ අපේ නැන්දාගේ දුව. ඉතුරු ටික යද්දි කියන්න." ඡායා ඉඳගත්තේ වෑන්ඩියේ පිටිපසම අසුනේ නිලංකා සමග. "මේ පාන්දර නෑවද?" ඡායාගේ තෙත කොණ්ඩේ දෙක නිලංකා ඇසුවාය. "ඔව් මාව ගැහෙන්න ගත්තා. නුවරඑළියට සීතල ඇති නේද?" "සීතල ඇති. ඒත් එක්කිනෙන් නම් දැනෙන එකක් නෑ." නිලංකා කීවේ අසංකව සීවියේ. ඡායා දෙතොල්පට විකාගෙන සිනාසුණාය. "ඇත්තටම ඔහොත් දැන් පිටත් වී ඇද්ද? කොල්ලත් පාන්දරම හැරිලා එනවා ඇති. මගදී හම්බ වෙයි. මට බය ඔය කඳවල හයියෙන් එලවන්න ගිහිල්ලා අනතුරක් කරගනීද කියලා." පිස්සු කෙල්ල සර්ට වාහනේ සෙල්ලම් බඩුවක් වගේ. ඕගෙන සිටීම නිසා පාන්දරම පිවිතුරු වී යයි ඇයට දැනුනි. ඡායා නිලංකාගේ උගුරට වම්බත දමා ගත්තාය. "ලස්සන පාට. රෑ දෙක ඇවි." ඡායාගේ නිය පැහැ ගැන්වී තිබූ ලා රෝස පැහැගත් නියාලේ පෙනේ දෙක නිලංකා ඇසුවාය. ඒ අතර මොන පාට ආවා ලස්සනේ. "රෑට නිින්ද ගියේ නෑ. ඉතින් අරගෙන ගා ගත්තා. හම්බ වෙනකල් ඉවසුමක් නෑ නේද? අක්කලා මොනවා හරි හිතයි නේද නිලංකා? මං අක්කට හැමදේම කියලා තියෙන්නේ. අහිංසක ආදරයකට කරන්න පුළුවන් හැම උදව්වක්ම කරයි. අක්කයි අයියයි ලව් කළෙත් ඔහම තමයි. දැන් අම්මා කිව්වේ අක්කව මගේ කාමරේ තියාගන්න කියලා. අයියට අර ඉස්සරහා ඉන්න එයාගේ මල්ලි එක්ක නිදාගන්න දෙන්න කියලා. ඔබ හිතනවද මුන් කාමර දෙකක නිදාගන්නේ කියලා?" මේ නුවරඑළිය නිලංකා ඇසුවේ මනමාල පාටින් සිනාසෙමිනි. "දුර යනවා වැඩි කියලාත් හිතනවා නිලංකා. ඒත් මම හැරෙන්නේ කොහමද? අඩුම ගානේ කෙල්ලේ මේ දවස් දෙකට කඳුළු නවත්තගනි. ජීවිත හැම දවසකම අඩන්න ඕන කියලා නියමයක් නෑනේ. හැම දවසකම hina වෙන්න දෙන්නත් නෑනේ. එයා ගෙදර ඇවිල්ලා ගියාට පස්සේ හිතට වෙනදාටත් වඩා දුකයි. සර් ලොකු තීරණයක් අරගෙන තියෙන්නේ. මන් දන්නවා සමහර විට කෙල්ලේ අපි හම්බ වෙන අන්තිම දවස් ටිකත් මේක වෙයි." ඡායාගේ දැසට කඳුළු නැගිනි. ඇය දෙන්නේ අඩුවන් කරගෙන නිලංකාගේ උරේසට බර වූවාය. පාන්දර අරුණැල්ල නුවර පාරට අන්දමට වැටී තිබුණේ. ඡායා දිගටම පාර දෙස බලා වුණාය. ඇය පසුවන හැම වාහනයක් දෙසම පරීක්ෂාවෙන් බලා වුණාය. සමහරට ඔහු වේලාසනීම නුවරඑළියට යන්නට ඇත. උදේ ආරේ සඳහා වාහනේ නැවැත්වුවේ පුස්සෙල්ලාව කිට්ටුව සුන්දර ගුඩා දිය ඇල්ලක් සමීපයේ. අම්මා ඡායාට පොලොස් සම්බලකුත් සීනි සම්බලකුත් හදා දුන්නාය. නිලංකාගේ ගෙදරින් ඉන්දියාපත් හාල්මැස්සන් හොදිත් තක්කාලි හොදිත් ගෙනවී තිබිනි. කන්නට ගද්දී ඡායාට අසංකව සීවියේ. "ඔහු කොහෙන් කනවා ඇද්ද? සමහරට බඩගින්නෙම වාහනේට වී ඔහු සිටනු ඇත." "ඇයි?" ඡායා පිගාන ඉන්දියාප අත ගද්දී නිලංකා ඇසුවාය. ඇය සිනාසුනේ වේදනාවෙනි. "සර් ගෙස් හවුස් එකකින් උදේට කයි. එක්කෝ පේරාදෙනි නවත්තයි. නැත්තම් පුස්සලාවේ රෙස්ට් හවුස් එකේ නවත්තයි. පව්." ඡායාට එසේ කීවෙනි. මේනම් පුදුමාකාර ආදරයකයි නිලංකාට සිතුනි. නිලංකාගේ සොයුරිය හොදි භාජනයත් අරගෙන නිලංකා ඡායාත් ඉඳගෙන වුන් ගල්තලා මත ආවාය. ඡායා එදෙස බලා සිනසුනේ අහිංසකවයි. "සර්ුත් ආවනම් අගේට වාඩි වෙලා ඉන්දියාප්ප ටිකක් කනවා නේද ඡායා නංගි?" ඇය කියද්දී ඡායා විලින් රතු වූවාය. "සර් බඩගින්නේ ඇති කියලා ඡායාට කන්න බෑලුවක්කේ." නිලංකා සිනාසී කීවාය. ඡායා බිම් බලාගත්තාය. "අපිත් ආදරය කළා. මෙහෙම ආදරය කළේ නෑ. බඩගින්නේ ඉන්න එපා නංගි. සර් මගින් කාලා එයි. දෙන්නත් එක්ක ඩිනර් එක ගන්න පුළුවන් නේ. නංගි ඔය දෙන්න ගැන ඇවිත් කියනවා මටත් හරි දුකයි. ඔයා දුක් වෙන්න එපා. මං නම් නංගිට කිව්වේ ඔච්චරටම ආදරෙන් ඉන්න දෙන්නෙක් වෙන්න එකක් නෑ කියලා." ඡායාගේ දෙන්නතර කඳුළු පිරුණු ඉබේටම. "මං කිව්වේ අක්කට මතක් කළා තන්නනවා මේ බබා කන්න. ඔක්කොම මතක කළා මේ දවස් දෙකේ සතුටින් ඉන්න. මොනවා වුණත් සර් ඔයාට ආදරෙයිනේ." ඡායා කෑවේ ඉන්දියාප්ප 3-4ක් පමණි. ඇය තේ එකක් රැගෙන කුඩා දිය සීරාව අද්දරට ගියාය. පාවාන් ගලවා දෙපා ඔබාගෙනම ඇය උන්නාය. මෘදු දෙපා නිල්ව අතුරින් දෙවුනේ වඩාත් සුන්දර වේ. ජීවිතේ තාමත් සිහිනයකි. පාට පෙට්ටියේ සීලොම් පාටකය සිහිනයකි. ජීවිතේම සිහිනයක් නම් කමක් නැත. එහෙත් සීනෙන් හිට අනිද්දාට විඳවන්නට සිදුවන ඇත. සීනේ කෙලවරක් නොමැතිව විඳවනවා හැරෙන්නට අද දින ඒ ගැන තවත් සිත සිතා ඉන්නට ඡායට හැඟීමක් නැත. කොහොමවත් මට අඬන්න වෙනවා. එදාට කෑග ගගා හරි අම්මා ළඟට වෙලා අඬනවා. ඒත් එයාට කඳුළු නම් පෙන්වන්නේ නැහැ. හිමින් හිමින් අවතන් වන හදවත ඡායා වාවා ගත්තේ එලෙසේ. බොඳෝ මීදුම් පොකුරු තාමත් කඳු මත කුටි කුටි පිටින් රැඳී ඇත. පරිසරයේ පුරාම ඇත්තේ සුසුදු මිහිඳුම් පාටකි. එක යායට පෙන්න තේවතු අතරින් ඈත පෙන්න අහස වඩාත්ම පිවිතුරු පාටය. මේ මිහිඳුන් සළු තීරය අතර හොහා ගත කළ දවස් කීපේ ජීවිතයේ අවසානම මතක පොද වේවිද කියා ඒ වේදනාවෙන් සිතුවාය. දෛවයේ එනම් ජීවිතයේ සියල්ලටම වඩා මේ දවස් කීපේ මතකයේ තබා ගත යුතුය. ඉතුරු වන්නේද මේ පමණි. ඔහුගේ ආදරයේ සුන්දර ඇඳුණු මේ දවස් කීපේ පමණි. මේ අතීතයේ නම් වූ සිනහා පටයේ අවසාන රසබර දුක්බර රූප රාමුව විය හැක.